අයිබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මම විශ්ව මුහුරුත්තය වැඩසටහන තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාලයක් පවතින අසනීප ලෙඩදුක් පිළිබඳ. එව්වා සුවපත් වෙන්න ඇතේ ඇයි. මොකදද ඒකට හේතුව කියන කාරණය ගැන තමයි මම විස්තරයක් කරන්න බලාපොරොත් වෙන්නේ. ඔබ බෙහෙත් ගනිමින්. කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබනවනං ඒ අසනීප සුවපත් වෙන්නේ නැත්තං. ඔබගේ ලේපරීක්ෂණ වෙනත් සරීරයේ අවයව පරීක්ෂණවල දෝෂයක් ගැටලුවක් නැහැයි කියනවනම් වෛද්දෝරු ඒව සාමාන්‍යය කියනවනක් නමුත් ඔබට ලෙඩක් තියෙන බව හැඟෙනවනම් ඔබට අසනීපයක් තියෙන බව හැඟෙනවනම් ඇගේපතේ අමාරුතත්වයක් ඔබට පෙන්නුම් කිරීමක් කරනවනම් මේ කාරණ පිළිබඳ තමයි මම විග්‍රහයක් කරන්නේ. ඉතින් මේක බොහෝ වෙලාවට ග්‍රහපල තත්ත්වයක් නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං අනෙවින කොඩුයින බන්ධන සූනියම් කියන මේ කාරණයක් නිසා ව්ඩත් පුළුවන්. කවුරුහරි කරපු දෙයක් නිසා වඩක් පුළුවන්. එහෙම නැත්තං අපිට ශරීරයට කැවිච්ච මන්ත්‍රයකින් මතරෝපු දිිෂ්ටිකරපු ඉනාබන්ධන විශක් වෙන්නත්. පුළුව ඒ කාරණාවට අමතරව. ඔබගේ ඉඩමේ හෝ. ඔබ කරහි ඇල්ම බැල්ම ඡායා දිිෂ්ටිහෙලනා සියලු අමනුෂ්‍ය බලවේග නිසා. යක්ෂ භූත ප්‍රේත පෙසාාජ කුම්බහන්්ඩ බහිරව දස බහිරව මහසෝන් අමසුවන් දහටක් සන්න යකු යක්ෂණයම් භූත ප්‍රේත පෙසාජ කුම් බහණ්ඩින් නිසා බාලගිරි හමගරි යකුුණ යක්ෂණයන් නිසා මදන යකුණ යක්ක්ෂණ මෙකී නොකි ඒ සියලු අමනුෂ්‍ය බලවේග නිසා. ඔබට යම් සරීරයේ රෝගී තත්ත්යක් පෙන්නුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්ය අපි කොහොම ද අඳුරගන්නේ. කොහොමද ඇත්තට මුකද තියෙන්න කරපු දෙයක් තියෙනවා ද අමනුෂ බලවේගයක් තියෙනවා ද ග්‍රහපලයක් තියෙනවාද කැවිච්ච දෙයක්වන කොහොමද මේක බලාගන්න මේකට මේ ජෝතිශ්‍යයේ පිළියම් පෙන්නලා තියෙනවා. අපි මේ ජෝතිශ්‍යයේ භාවිතා කරනවා කෙනෙක්. මාව හමුවෙන් ඩාවොත් ඒ හමුුවෙන්ඩ පැමිණි වේලාවේ තත්කාල හඳහනක් හදාගන්නවා. ඒත් තත්කාල නිමිති ශාස්ත්‍රයෙන් තමයි මේ කාලයක් පවතින බටහිර වෛද්‍යවිද්‍යට හෝ සිංහල ආයුරුවේද ෛද්‍යවිද්‍යාවට සූපත් නොවෙන. ලෙඩ රෝග ගැන හඳුනා ගැනීමක් කරන්නේ. ඇති මේ තත්කාල ග්‍රහපිහිටීමක් සූදානම් කරගෙන තත්කාල හඳහනක් නිර්මාණය කරගෙන ඒ හඳහනට අපි මේ චූල ජෝතිශ්‍ය තියෙන, මහා ජෝති නොවේ චූල ජෝතිශ්‍යය තියෙන මේ පංචපක්ෂ ශාස්ත්‍රයත් උපයෝගී කරගන්නවා. ඒ වගේම ඔවුන් පැමිණි කාල හෝරාව, පංචම කාල හෝරාව. මේ මේවැනි ශාස්තරත් එකතු කරගන. මේ ලෙඩරෝග ගැන අපි පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයක් කලා පෙතිනින් බරනවා මොනොහරි අර මම පෙරකිව්ව ගැටලුවක් තියෙනවාද. ට තවදුරටත් ගිල්ලා පරක්ෂණ කිරීමේ හැකියාවක් තියෙනවා කෙනෙක්ගේ සරීරයේ තියෙන ලෙඩරෝගයක් කරපු දෙයක් පැනිිච්ච දෙයක් කැවිච්ච දෙයක්. නමට රූපෙට සරීරයට කරපු විනදෝසයක් හොයාගන්ඩ චන්ද්‍රමණිකන්තය කියලා තෙලක් තියෙන මේ පෙළ ජීවන් කල්ලා අපි ඇගේ තිබුණහාම ඒ අපිට ඒ ඇඟෙන් වෙනස්කම් පෙන්නලා ඒ දෝෂ තත්යන් හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා මේක එක ක්‍රමය අපි තත්කාල නිමිත්ත බරණ එක ක්‍රමයක් ඒ වගේම ඔබගේ උපන් හඳහන ගෙනාපු හාම ඒ හඳහානෙත් අපි ග්‍රහ අපල තත්ත්වයක් තියෙනවාද කියලා පරීක්ෂණයක් කරන මේ වගේ අ පරීක්ෂණ කියපයකින් අපි මේ රෝගී තත්ත්වයට හේතුව මොකක්ද කියන එක තමයි අපි හොයන්ඩ උත්සහ කරන්න ඒ උත්සහ කරලා කොයි වගේ ගැටලුවක්ද මෙතන තියෙ මෙතන අපලයක් තියෙනවාද අපලෙස් සමඟ අමනුෂ්‍ය බලවේගයක් යෙනවාද ඒ සමඟම මෙෙන මුණහරි අනමින කොඩවිනි බදන්න යෙනවද දිවිදෝස තියෙනවාද මේ මොනව මොකක්ද මෙතන හරියටම බලපැවැත් පෙන්න්නේ කියලා හොයලා ඒකට සාන්තිකර්ම පුද පූජා නිසි ගැලපෙන දේවල් කරපුහාමම අපිට ඒ ලෙඩරෝග අසනීපතත්වයක්න් සූපත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ට යම් අසනීපත්වයක් තිබලා ඒක සුවපත් ව න්නැතුව අපි බෙත්හෙත් කළ බෙත් පත්ය වෙන් නැතුව. අපි කුමන වෛද්‍ය ප්‍රතිකර්මගත්තත් සනීපවෙන් නැතුව තිබිලා. ඒ දෝස අපි ඉවත් කරලා සාන්තිකර්ම කරලා ඒ සාන්තිකර්මලින් පසුව අපිට යම් බෙහතක්. හෝ හේතක් කරගන්න පුළුවන්න. එතෙනුණුත් අපිට සූපත් භාාවයක් ඇතිව ව සමහර ලෙඩි රෝග තියෙනවා. රෙන් ඇතිවෙච්ච ෙඩ රෝග සහමනුස්ස දෝෂ යක්ෂ දෝස සහ අනිින කොඩිවන බන්දන්න ග්‍රහදෝසත් එක් එකතුවෙලායින්නන රෝගී තත්වෙන්ද නති මේකර බෙත් විතරක්ගත්තර සීපෙන් ග්‍ර ශන්ක කරම කරන්න අමුස දෝත තින ඒ එක සාන්තිකරම කරන්න ඕන අනිුවන කොඩට න්දිල තිවන ඒට සාන්තිකරති මේ ගර ගැලට ශාන්කරමය කරලා ඊට පසුව ඔබට බෙහතක් කරන්න පු අන්නේ බෙත දවසත් දෙකක් තුනක් යනකොට ඔබට ප්‍රතිඵල පෙන්න්නගන්නයට පත්තියන් වෙන බවක් පෙන් අන්නගන්න ඒවගේ සමහර ෙඩ රෝග තියෙනවා දෝස ඉවත් කල්ල සාංතිකර්ම කලලා පවාසේ බෙත් හෙත් අවශ්‍යතාවක් නෑ බෙත් හෙත් අවශ්‍ය නෑ බෙත් හෙත් නැතුවම. නිකම්ම සනීපවෙලා යන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් අපිට ඒ සඳහා ඔය මහයිෂ් ප්‍රදිවියන්ට කරන විශේෂ සාංන්තිකර්ම තියෙනවා. ඒගේ මහා විශ්මුදියන් කරන විේ සාන්කරමතියෙනවා පත්තිනිමෑනියන්ට කන විශේෂ සසාන්තිකරම යනවා.ඉති මේ සාන්තිකරමත් අපි තෝරගන්න අර තත්කාල නිමිත්ත බලලා උපන් හඳහන බලලා තෙල්මැතරීම් කරලා බලලා ඉතින් මේ කාරණ කීපයකිින් මේක හරියට තහවුරු කරගන මෙන්න මේ බලපෑම තමයි වැඩිපුරම තියන මේකට දෙයක් කළුත් හරි කියන පදනමඉදලා තමයි දෙයක් කරන්නන එහෙම නැත්ත වෙන්නේ ඔබගේ කාලය මුදල් සල්ලි නාස්ති වෙන එක විතරයි ඔබට ප්‍රතිඵල නැහැ දැන් ගොඩකය ඇවිල්ල කියන්නේ අපි චර පේක්ෂ ෝල්ඩට ව දන්ලා මෙචර වයිදුවරුට වේදන් කළ මෙච්චර සාන්තිකර්ම කලා අපට ප්‍රතිඵලයක් නෑඒ ප්‍රතිඵලය නැති වෙලා තියනෙන මේ දෝෂය හරියට අඳුරගැන නැතුව ප්‍රතිකර්ම කරන්න ගිය නිසා. ඉති මම කරන්නේ මේ දෝෂය හරියට අඳුරගන ඒකට ගැලපෙන සුදුසු ප්‍රතිකර්ම කිරීම ඒ ප්‍රතිකර්ම තුළින් ඔබට සහනයක් නිදහසක් කාලය මුදල් සල්ලි ඉතුරු වෙලා ඔබගේ බලාපොරොත් විෂ්ට කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් මම හිතෙනවා මේ කාරණා පිළිබඳ බ දැනුවත්වෙඩ ඇති කියලා ගොඩක් මම කාලයක් පවතින අසනීප ලෙඩදු. සනිපෙන් ඇති බෙත්තුවලට සනීපෙන්න්න ඇති සිංහල යරුුවේද හෝ බටහි විද්‍යාවට සනිපෙන් ඇති බෙහෙත්හෙ කරලා සනිපෙන් ඇති ලෙඩරෝග බොහොමයක් සනිීප කරලා ති න මේ සනීප කරලා තියෙන්නේ මේ ප්‍රශ්න මොකක්දි කියලා හරියට අඳුරගැන. ඉතින් මේ කාරණාවලින් පුළුවන් අපට හරියට සත්‍යය වසේෙන්ම තියන්නේ ොකදදි කියෙල අඳුරගන හරිදය කළොත්. අපට පුළුවන් ඒ හරිදය තුළින් ඔබට සහනයක් නිදහසක් සැහැල්ලුවක් නිරෝගී සුවයක් උදාකරලා දෙන්න. ඉතින් මම මේ දැනුවත් කිරීම කළේ ඔබට මෙවන් ගැටලු තියෙනවනම් මෙ නිරාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ම මේ කතා කළේ අප උපැත් තීන්දලා එ රෝග ලෙඩ රෝග ගැන නෙමේ වූ අපට ඉප දෙනකොටම ඇවිල් තියන ලෙඩරෝග ගැන නෙේ ම කතා කල අපිට හදිසිෙන් ඇතිවෙලා බෙහෙත්වලට ප්‍රතිචාර දක්වන් නැත්තං. ඒ ගන්න වෛද්‍ය පරීක්ෂණ සාමාන්‍යයි කියලා එනවා නම් මෙන්න මේ වගේ තැන්වල ලිදි තමයි අපි මොකක්හර එහම දෝසයක් ගැටලුවක් තියෙනව කියෙන හොලබලා ප්‍රතිකර්ම කරන්නඩඕනේ. ඉතින් මේ කාරණ ඔබ මතගේ ත බාගන්ඩ ඔබට මේක උදව්වක් වේවි කියලා මම සිෙනවා. ඉති ඒ වගේම මෙවැනි වැඩසටහන් නොල්ට නිරන්තරෙන්ම සබන්ධෙන්ඩ විශ්ව මූෘත්තය සමඟ දිගට ැදි සිටිටි කියලත් මං ඉල්ලා සිටිනා ඔබ සේලුම දෙනාට තෙරුවන් සරණයි.